අපි හිතේ කැමැත්ත ගත්තු කෙල්ලට මැසේජ් එකක් දාලා එයා රිප්ලයි එකක් දානකම් අපි බලාගෙන ඉන්නවා. හැබැයි දවසක් දෙකක් තුනක් වැඩි රිප්ලයි එකක් එන්නේ නැති වුණාම හිතට මාර වේදනාවක් දැනෙනව නේද? සමහර විට රිප්ලයි එකක් නොවෙන්න හේතුව ඔබ මැසේජ් කරපු විදිය මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්. ඉතින් අපි අද බලමු හරියට වැඩේ බේරගෙන කොහොමද කෙල්ලකින් රිප්ලයි එකක් එන විදියට මැසේජ් කරන්නේ කියලා. මුලින්ම කියන්න ඕනි කෙල්ලු කියන්නේ උඹ මම වගේම තවත් එක මිනිහෙක් විතරයි නැතුව අලියදොම්කින් ආපු කෙනෙක්වත් ඒලියන් කෙනෙක්වත් නෙවෙයි. ඒ නිසා මුලින්ම කෙල්ල ගැන උඹේ හිතේ තියෙන අදිමානය නැති කරගනිමු. කෙල්ල උඹේ ඔළුව උඩ තියාගන්න එපා. උඹ හීනමානෙන් උඹ ගැන හිතන්නත් එපා. සාමාන්‍යයෙන් අපි වගේම කෙනෙක්. මම මුලින්ම කියන්නම් මෙසේජ් කරද්දී අපි කරන වැරදි. සමහර විට ඔබ දැනටමත් මේ වැරදි කරලා ඇති. එහෙමනම් අද ඉඳන්වත් මේ වැරදි ටික හදාගනිමු. මුලින්ම කෙල්ලෙක්ට මැසේජ් එකක් දාපු ගමන් උඹ ලොකු හෝප්ස් හදාගන්න එපා. කසාද බැඳලා දරුව හදන හීනනම් දකින්න එපා. ඒ කියලා නිකම්ම කෙල්ලෙක් උඹ කෙල්ලට මැසේජ් කරනවා. හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්. දෙකෙන් ඕන එකක් බාරගන්න උඹ ලේස්ති වෙලා ඉන්න ඕනි. අනිත් එක මැසේජ් කරද්දී හරියට ටයිප් කරපන්. ගානට ස්පේස් තියපන්. ස්පේස් වෙනුවට ඩොට් තියලා තනිකර කැපිටල් අකුරු වලින් විතරක් ටයිප් කරලා එවන්න වෙනුවට අවන්න වගේ ටයිප් කරලා විකාර මැසේජ් නම් යවන්න එපා. මැසේජ් එක දැක්ක ගමන් කෙල්ලට ඔබ මෝඩේ කියන හැඟීම එනවා. අනිත් එක ගොඩක් කොල්ලෝ හිතනවා මැසේජ් එකට ඩොට් එක තුනක් තියලා ඉමෝජි ඇඩ් කරලා මේ හර්ෂාදී ලකුණු ප්‍රශ්නාර්ථ වගේ ඒවා ඇඩ් කරලා මැසේජ් එක හැඩ කරලා යවුවම කෙල්ල උඹට රිප්ලයි කරයි කියලා. ඒක එච්චර සාර්ථක දෙයක් නෙවෙයි. මොකද එතකොට මේ මැසේජ් එක ටයිප් කරන්න උඹට ගියපු කාලයත් එක්ක කෙල්ලට හිතෙනවා මූට වෙන වැඩක් නෑ, මෝ මේක හැඩ කරලා එවන්න ඇති කියලා. එහෙම වුණාම කෙල්ල ටිකක් ඒක ඇඟට ගන්නවා. කෙල්ල ටිකක් තමන් ගැන පොඩි අදිමානකට යනවා. එතකොට උඹ ගණන් ගන්න ඇති වෙනවා. අනිත් දේ තමයි කොල්ලෝ උඹලා ගොඩක් හිතනවා කෙල්ලන්ට ඉංග්‍රීසි වලින් මැසේජ් කරන්න ඕන කියලා. හැබැයි මම කෙල්ලව අවතක් සේරු කරනවා නෙවෙයි, ලංකාවේ ගොඩක් කෙල්ලෝ ඉන්නවා ඉංග්‍රීසි බෑ. ඒ නිසා කඩෙන් එවන මැසේජ් වලට කෙල්ලෝ රිප්ලයි නොකර ඉන්නවා. එහෙම කරන්නේ ඒ කෙල්ලට හොඳටම ඉංග්‍රීසි බැරි නිසා වෙන්න පුළුවන්. ඒ නිසා උඹ ඉංග්‍රීසි වලින් සාමාන්‍ය විදිහට මැසේජ් කරපන්. විශේෂම දේ තමයි මැසේජ් අතර මැදට යෙදෙන ඉංග්‍රීසි වචන හරියට ස්පෙලින්ග්ස් ටයිප් කරපන්. එහෙම නැතුව මෙන්න මේ වගේ වැරදියට මැසේජ් ටයිප් කරලා යවුවම ඒ කෙල්ලට උඹ මෝඩයෙක් කියලා හිතෙනවා. කෙල්ලෝ කැමති තමන්ට වඩා ඉගෙනගත්ත, තමන්ට වඩා බුද්ධියක් තියෙන, තමන්ට වඩා ක්වොලිෆිකේෂන්ස් තියෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න. ඉතින් උඹ ඒ දේ උඹේ මැසේජ් එකෙන් පේන විදියට මැසේජ් කරන්න ඕනේ. කොල්ලෝ ගොඩක් කරන වැරද්දක් තමයි කෙල්ලන්ට දිග පැදුරු වගේ හැලි යවන එක. කවදාවත් ඒ වගේ දිග හැලි යවන්න එපා. උඹට අවශ්‍ය දේ කෙටි මැසේජ් එකකින් යවපන්. ෂෝට් ඇන්ඩ් ස්වීට්. එච්චරයි. අනිත් දේ උඹ යවන මැසේජ් එක පොඩි පොඩි කෑලි වලට කඩලා මැසේජ් ගොඩක් අහලට එක දිගට යවන්න එපා. චැට් එක යන අතරමැදදී ඉමෝජි යූස් කරපන්. හැබැයි අඬන ඉමෝජි, නෙගටිව් මූඩ් තියෙන ඉමෝජි උඹ යූස් කරන්න එපා. මොකද උඹ කොල්ලෙක්. මැසේජ් කරනකොට කෙල්ලට පේන්න ඕන උඹ ආතල් එකේ ඉන්න මොරාල් එකක් තියෙන පට්ට සිරා කොල්ලෙක් කියලා. උඹ මේ අඬන මූමි යවලා මාර ළඟ බොළඳ විදිහට මැසේජ් කරන්න එපා. කෙල්ලට හැම වෙලාවෙම පේන්න ඕන උඹ මාර ෆිට්, මාර ගට් එකක් තියෙන, හොඳ දැනුමක් තියෙන මොරාල් කොල්ලෙක් කියලා. අනිත් එක කෙල්ලට කොයි වෙලාවෙවත් පේන්න අරින්න එපා උඹ දවසෙම ඔන්ලයින් ඉඳගෙන වෙන කිසි වැඩක් නොකර ෆේස්බුක් එකටම කොටු වෙලා කෙල්ලෙක් ඔන්ලයින් දෙනකම් බලාගෙන ඉඳලා ආපු ගමන් හායි 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 කියලා මැසේජ් යවන පැණියෙක් කියලා නම් කෙල්ලට පේන්න තියන්න එපා. මොකද ලංකාවේ ඒ වගේ පැණියෝ ඕන තරම් ඉන්නවා. උඹත් ඒ ජාතියකෙක් කියලා කෙල්ලට පොඩ්ඩක් හරි තේරුණ ගමන් උඹ එතනින්ම රිජෙක්ට් වෙනවා. ඒ නිසා කෙල්ලට උඹ මැසේජ් එකක් දැම්මට පස්සේ රිප්ලයි නැත්නම් ඇයි නම් ගියා රිප්ලයි කරන්නේ නැත්තේ, රිප්ලයි කරන්නකෝ කියලා මැසේජ් කර කර කරදර කරන්න යන්න එපා. රිප්ලයි නැත්නම් මැසෙන්ජර් කෝල් ගන්න යන්නත් එපා. කෙල්ලෙක් උඹේ මැසේජ් බලලා උඹට රිප්ලයි කරන්නේ නැත්නම් එතන මෙන්න මේ ප්‍රශ්න ටික තියෙන පුළුවන්. එක්කෝ ඒ කෙල්ල උඹ සෝෂල් මීඩියා එකේ පෙන්වන චරිතය ගැන ඉන්ට්‍රස්ට් නැහැ. ඒ කියන්නේ උඹට ඉන්ට්‍රස්ට් නැහැ. එහෙම නැත්නම් උඹ යවපු මැසේජ් එක ඒකට කොමන්ට්.
ඒ කියන්නේ ඒකිට කොල්ලු 100ක් විතර දවසකට ඒ වගේ මෙසේජ් එවනවා. ඒක නිසා ඒක ගණන් ගත්තේ නැහැ. එහෙම නැත්නම් ඒ account එක ඒ කෙල්ලගේ boyfriend ගේ අතින් පාලනය වෙන ආකාරයේ account එකක් වෙන්න පුළුවන්. උඹල දන්නවනේ සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ කෙල්ලගේ password එක අරගෙන කොල්ලත් account එකට log වෙන. ඉතින් එහෙම වුණාම කෙල්ලෙක් කවදාවත් කොල්ලෙක් message කරාට ඒ account එකට reply කරන්නේ නැහැ. කෙල්ලෙක් message එක seen කරලා උඹට reply කරේ නැත්නම් උඹ දිගින් දිගටම message කරගෙන යන්න එපා. දවසක් දෙකක් බලපන් සමහර විට ඒ කෙල්ලට වැඩේ එක බිසි වෙලා වෙන්න පුළුවන්. සමහර විට message එකට reply කරන්න අමතක වෙලා වෙන්න පුළුවන්. ඒ නිසා තව එක message එකක් දාලා බලපන්. එහෙමත් reply නැත්නම් ලෝකේ තව කෙල්ල ගොඩක් ඉන්නවා. එකම කෙල්ල විතරක් නෙමෙයි. උඹ social media වල fun එකේ ඉන්න කොල්ලෙක් වගේ පිරට පේන්න ඕනේ. උඹ එකම කෙල්ලට hi hi කියලා message කරගෙන යද්දි ඒ කෙල්ලට හිතෙනවා මූට වෙන කවුරුවත් message කරන්නේ නැහැ. මූ තනි වෙලා ඉන්න චරිතයක්. මං online එකෙන් තමයි මූ බලාගෙන ඉන්නේ කියලා. එහෙම වුණාම ඒ කෙල්ලගේ හිතේ උඹ ගැන තියෙන value එක ගොඩක් අඩු වෙනවා. උඹ එහෙම පෙන්නන්න එපා. උඹ ඒ කෙල්ලට message එකක් දාපන්. message එක දාලා reply එනකම් වෙන මොකක් හරි වැඩක් කරපන්. එහෙම නැත්නම් වෙන කවුරු කවුරු හරි chat එකට අල්ලගන්න. හොඳට මතක තියාගනින් අපි ගොඩක්ම අහලා තියෙන්නේ සිරාම ලව් කරන කොල්ලන්ට කෙල්ල කැමති නොවි දෙක තුන රන් කරන එවුන්ට රැවටෙනවා කියලා. ඒකට පැහැදිලි හේතුව තමයි දෙක තුන රන් කරන එවුන් එකම කෙල්ලෙක් මත නැහිගෙන යන නැති නිසා කෙල්ලට උගේ වැලියු එකක් පේනවා. ඉතින් කෙල්ලෙකට අහු වෙනවා. ඔබ ගැන මොරාල් එක ඉඳපන්. ඔබට මේ දේ කරන්න පුළුවන්. ඔබට ගේම ගහන්න පුළුවන් කියන කන්ෆිඩන්ට් එකේ ඉඳපන්. ඔබ යුනික් වයක්. සාමාන්‍යයෙන් ලංකාවේ කෙල්ලෙක්ට සෝෂල් මීඩියා වල දවසකට මැසේජ් 100ක් 200ක් ඉන්න පුළුවන්. මේ එන මැසේජ් වලින් 90%ක්ම එන්නේ හායි කොහොමද? ඔයා මොකද කරන්නේ? ඔයා ලස්සනයි. ඔයා කියුට්. මේ වගේ මැසේජ්. ඉතින් ඔයා යවන මැසේජ් එකත් මේ වගේම මැසේජ් එකක් වුණොත් ඔයාත් අර 90%ේ ගොඩට වැටෙනවා. ඉතින් ඔයා යුනික් වෙනවා කියන්නේ ඔයා යවන මෙසේජ් එක අර මෙසේජ් වලට වඩා වෙනස් එකක් වෙන්න ඕන. එතකොට ඒ කෙල්ලගේ අවධානය පැහැදිලිවම ඔබේ මෙසේජ් එකට යොමු වෙනවා. නැත්නම් මේ මෙසේජ් එක ඒ කෙල්ලට මතක හිටිනවා. ඒක උඹට රිප්ලයි එකක් ගන්න ගොඩක් වැදගත් වෙනවා. මේකට තවත් වැදගත් වෙන දෙයක් තමයි ටෙලිම මෙසේජස් වලින් කනෙක්ෂන් එක පටන් ගන්න ට්‍රයි කරන්නේ නැතුව කමෙන්ට් වලින් ලයික් වලින් ප්‍රති සම්බන්ධතාවයක් පටන් ගන්න ට්‍රයි කරනවා. සාමාන්‍යයෙන් ඒ කෙල්ල දාන ෆොටෝ වලට කෙල්ල ෂෙයා කරන දේවල් වලට ඔබ දාන ලස්සන කමෙන්ට් එකකින් ඒ කෙල්ලට උඹ ගැන පොඩි මතකයක් ඇති වෙන්න පුළුවන්. ඔය හැම කොල්ලම දාන කමෙන්ට් වගේ ඔය ලස්සන නම් දියු කෝල් මී මේ වගේ මෝඩ කමෙන්ට් නම් දාන්න එපා. අනිත් එක බොල් කටව හාට් බදාගෙන ස්ටිකර් කමෙන්ට් පට් 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 කාලා කමෙන්ට් 20-30ක් දාන එක කිලෝමීටරයක් විතර දිග පතරංග හැල්ලක් කොපි කරන් ඇවිල්ලා කමෙන්ට් එකේ දාන එක ඒ කෙල්ලගේ හිතේ ඔබ ගැන ආකර්ෂණයක් ඇති කරන කමෙන්ට් නෙමෙයි. ඒක නිසා පොඩි ලස්සන යුනික් කමෙන්ට් එකක් දාපන්. කෙල්ලට මෙසේජ් කරද්දී ඔබ මෝඩයෙක් වගේ නොපෙනෙන්න කෙල්ල කොල්ලෙක් වගේ පේන්න මෙසේජ් කරන්න ඕන කියලා මුලිනුත් කිව්වා. ප්‍රධානම දේ තමයි ඔබ වැඩ අරගෙන ඒකට මෙසේජ් කරන් සැදී පැහැදී ඉන්න එකක් තියෙන එක ඒකට පේන්න අරින්න එපා. එහෙම වුණාම උඹෙන් එන මෙසේජ් එක ඒකට හැමදාම වහින මැස්ස වගේ. උඹ උඹ වෙනුවෙන් ගේමක් ගහන උඹ වැඩ කරන කොල්ලෙක් කියලා ඒකට දැනෙන්න අරපන්. නිතරම ඔන්ලයින් ඉන්න එපා. ඒකි දාන මෙසේජ් වලට උඹ රිප්ලයි කරන ටයිම් වේරියේෂන් එකක් හදාගන්න. ඒ කියන්නේ එක මෙසේජ් එකට විනාඩියකින් රිප්ලයි කරනවා. ඊළඟ මෙසේජ් එකට තප්පර 30කින්. ඊළඟ මෙසේජ් එකට විනාඩි 2කින්. සමහර අවස්ථාවල උඹ බිසි නිසා උඹට රිප්ලයි කරන්න වෙන්නේ නැතුව උඹ චැට් එක ලීව් කරලා කලබල වෙන්න එපා. කෙල්ල කීයටවත් තරහ වෙන්නේ නැහැ. අනිත් දේ තමයි හැමදාම මේ කෙල්ලත් එක්ක චැට් කරගෙන ඉද්දී ඒ කෙල්ල චැට් එක නවත්තලා ලීව් වෙනකන්ම උඹ මෙසේජ් කර කර ඉන්නවා නම් ටික කාලයක් යද්දී ඒ කෙල්ලට උඹ එපා වෙනවා. උඹත් 50-50 වගේ චැට් එක ලීව් කරපන්. මෙසේජ් කර කර ඉද්දී චැට් එක බෝරින් වගේ නම් චැට් කරන එක එතනින් නවත්තපන්. කතා කරන්න දෙයක් නැතුව ඔයා කියන්නකෝ MK වගේ දේවල් නිතරම යන්න ගත්තම කෙල්ලටත් චැට් එක බෝරින් කියලා හිතෙනවා. උඹ ගැන එච්චර ලොකු ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. උඹට මෙසේජ් කරන්න ලොකු දේවල් නැත්නම් චැට් කරන එක එතනින් නවත්තපන්. උඹ කොල්ලෙක් උඹ උඹේ ලෙවල් එක තියාගන්න. කෙල්ල මාර ආසයි අන්න ඒ ලෙවල් එකට. අනිත් වැදගත්ම දෙයක් තියෙනවා. ඔයා මගේ යාළුවෙක් නම් මටත් මේ මෙසේජ් එක එවන්න. තව 10 දිනකට යවන්න කියලා යවන මෝඩ මෙසේජ් හැමදාම උදේ පාන්දර මල් පොකුරක් එක්ක ගුඩ් මෝර්නින් මේ මල ඔයාට කියලා යවන මෙසේජ් මාව යාළුවෙක් විදියට තෝරගත්තර ඔයාට ගොඩක් ස්තුතියි කියලා යවන විකාර මෙසේජ් නම් කෙල්ලෙක්ට යවන්න එපා. එහෙම වුණොත් උඹ සමන් කුමාර් ටයිප් එකට වැටෙනවා. සමන් කුමාර මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර. තව
තව දෙයක් තමයි ඒකගේ මෙසේජ් එකක් ආවම උඹට ඒක අරුමයක් කියලා පෙන්වන්න එපා. ඒකකින් එන පොඩි මෙසේජ් එකකට උඹ ලෝකෙම දිනාගත්තා වගේ සතුටින් ලොකු මෙසේජ් එකක් ටයිප් කරලා ඇහුවොත් ඒක හිතනවා උඹට ගොඩක් කෙල්ල මෙසේජ් කරන්නේ නැහැ. ඒකේ පොඩි මෙසේජ් එකක් උඹට ගොඩක් වටිනවා කියලා. එතකොට ඒක උඹගෙන මවාගෙන පොඩි ඉමේජ් එකක්. අනිත් දේ තමයි මම වෙන කෙල්ලෙක මෙසේජ් කරන්නේ නැහැ. මම චැට් කරන්නේ වායත විතරයි කියලා ඒ කෙල්ලට කියන්න හදිස්සි වෙන්න එපා. උඹ FB එකේ ෆොටෝ ෂෙයා කරනකොට උනත් කෙල්ල කොල්ල යාළුවෝ ඔක්කොම එකටින් ෆොටෝ ෂෙයා කරපන්. උඹේ ෆොටෝස් වලට වෙන කෙල්ලන්ගේ කමෙන්ට් තියෙන්න ඕනේ. වෙන කෙල්ල ලයික් රියැක්ට් කරන්න ඕනේ. කොටින්ම කියනවනම් උඹ හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්න පට්ට සෝෂල් ෆන් එකේ ඉන්න මොරල් කොල්ලෙක් කියන එක ඒ කෙල්ලට පේන්න ඕනේ. ඒ කෙල්ල මෙසේජ් නොකර උඹට ඒක සත පහකටවත් ගාණක් නැහැ කියන එක ඒ කෙල්ලට දැනෙන්න ඕනේ. එහෙම වුණාම තමයි ඒ කෙල්ලට උඹගේ වැලියු එක දැනෙන්නේ. ස්ටිකර් කමෙන්ට් කියන එක යූස් කර. හැබැයි ඒක ඕවර් යූස් කරන්න එපා. චැට් එක අතරමැදි ස්ටිකර් එක පිට 10-15 කියව කියන්නේ ඒ කෙල්ලට චැට් එක එතනින්ම පා වෙනවා. උඹ කතා කරන්න දෙයක් නැති බෝරින් චරිතයක් කියලා හිතනවා. උඹේ කලින් කෙල්ල උඹට කරපු බොඩ්වැඩ උඹ කලින් ට්‍රයි කරපු කෙල්ල උඹට සෙට් වෙන්නේ නැතුව බෝ චාටර් කරලා ගියපුවා. උඹගේ යාළුවෝ උඹට කරපු බොඩ්වැඩ කෙල්ලට කිය කී යන්න එපා. මොකද කෙල්ල වාසනාව ඔව අහන්න. කෙල්ල කැමති පට්ට මොරා කොල්ලෙක් එක සෙට් වෙන්න. කොල්ල කෙල්ලන්ගේ දුක අහලා කෙල්ල සෙට් කරගන්න ගියාට කවදාවත් කෙල්ල කැමති නෑ කොල්ලන්ගේ දුක අහන්න. ඒ කෙල්ලට උඹ අලුත් කෙනෙක් නිසා මුලින්ම ඔය වගේ කතා කියලා උඹේ ඉමේජ් එක චාටර් කරගන්න. උඹගේ කලින් ලව් ගැන ඇහුවොත් නෝමලි මැසේජ් එකෙන් දෙකෙන් මග අරපන්. කලින් කෙල්ලෙක් හිටියම නෑ කියලා කියන්නත් එපා. ටිකක් ගැම්මක් තියාගෙන දෙපැත්ත බේරන ආන්සර් එකක් දීපන්. හරියට අපි දෙන්නගේම අදහස් ගැලපුණේ නෑ ඒ නිසා කතා කරලා බෙන්ුණා වගේ එකක්. මෙසේජ් කරද්දි වැදගත්ම දෙයක් තමයි හිත හිත කල්පනා කර කර මෙසේජ් කරන්න එපා. මේ මෙසේජ් එකකින් ඒකේ මොනව හිතයිද එයා අවුල් යයිද එහෙම හිතන්න එපා. ඉඳහිට ජෝක් එකක් දෙයක් කරපන්. උඹ ෆන් කොල්ලෙක් කියලා පෙන්නපන්. ඒක කෙල්ලෙක් කියලා ඒකෙම ඔලුවට තියාගන්න එපා. සාමාන්‍ය මිනිස්සෙක්ට මෙසේජ් කරනවා වගේ මෙසේජ් කරපන්. ගොඩක් වෙලා ටයිපින් වැටෙන තියලා පොඩි මෙසේජ් කැලියවන්න එපා. එතකොට කෙල්ලට හිතෙනවා ඔබ ගොඩාක් කියලා ටයිප් කරලා ආයෙ ඩිලීට් කරලා ආයෙ ටයිප් කරා කියලා. ඒ නිසා ඔබ යවන්න ගියේ ඩිරෙක්ට් ටයිප් කරලා ආපහු මෙසේජ් කරද්දී පොඩි ජෝක් එකක් තියක් කරපන්. පිට්ටනියගෙන එනකොට ලාවට කුපාඩි කතාවක් කිව්වත් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඕනවට වඩා එපා. ඔබ ෆන් කොල්ලෙක් කියන එක විතරයි පේන්න ඕනේ. කෙල්ලගේ මෙසේජ් එකක් ආපු ගමන් සීන් කරන්න යන්නත් එපා. කවදාවත් කෙල්ලකින් ඔයාට මාව කරදරයක්ද කියන වචනේ අහන්න නම් එපා. ඒ කෙල්ලට ඔබව කරදරයක් නෙමෙයි. කරදරයක් නම් රිප්ලයි කරන්නේ නැහැ. කෙල්ලගේ රිප්ලයි එකක් පරක්කු නම් ඉවසන් ඉන්න ටිකක් අමාරුයි කියලා මම දන්නවා. හැබැයි මෙතනදී ඔබ කරන්නම ඕන දේ තමයි ඉවසගෙන ඉන්න එක. ඔබ යවන මෙසේජ් වලට ඒකේ වචනින් දෙකින් නම් රිප්ලයි කරන්නේ හා කියලා පොඩි රිප්ලයි කියලා නම් ඉවන්නේ චැට් කරන එක එතනම නවත්තපන්. ඒකට ඔබ අවුල් ගියා කියන එක පොඩ්ඩක් පින්නපන්. මොකද කෙල්ලෙක් කවදාවත් කැමති නෑ තමන් ගැන කැමැත්තෙන් ඉන්න කොල්ලෙක්ට තමන් එපා වෙනවට. ඒක නිසා චුට්ටක් විතර ඔබට ඒකව එපා වුණා කියන එක දැනෙන්න මෙසේජ් එක සීන් කරලා රිප්ලයි එකක් නොදා ඉඳපන්. ඒකේ පොඩි මෙසේජ් කැලිවත් ඔබ ටික මෙසේජ් ටයිප් කර කර යවනවා නම් ඒකිට ඔබගේ අගයක් නම් කවදාවත් දැනෙන්නේ නෑ. වැදගත්ම දේ තමයි රිප්ලයි නැත්නම් කෝල් කරන්න යන්න එපා. රිප්ලයි කරන්න කියලා බල කරන්න යන්නත් එපා. මෝඩයෙක් වගේ බනින්න යන්නත් එපා. ඔබට එහෙම කියන්න කිසිම අයිතියක් නෑ. ඒ කෙල්ල කැමති නම් රිප්ලයි කරයි නැත්නම් නෑ. ලංකාවේ ඉන්න එක කෙල්ලෙක් නෙමෙයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉඳපන්. මම මේ දේවල් කියන්නේ ඔබ හොඳින් හික් කරන්න නෙමෙයි. ඔබට අවශ්‍ය දේ කරගන්න. ඔබ දෙතුන් දිනක් එක චැට් කරපන්. එක්කෙනෙක් මත් වෙන හින්න තියෙන අවධානය අඩු කරපන්. එතකොට ඒ කෙනාට ඔබගේ වටිනාකම දැනිලා අනිවාර්යයෙන්ම රිප්ලයි කරයි. ඔබ දුක් ගන්න ආරාල කෙනෙක් වෙන්න යන්න එපා. කෙල්ල දුක් ගන්න ආරාලව යූස් කරන්නේ දුක කියලා ඒකිට පොඩි සැනසීමක් ලබා ගන්න විතරයි. ඊට පස්සේ කෙලින්ම ඩයල් එක රිජෙක්ට් වෙනවා. ඒක නිසා කෙල්ල දුක කියාගෙන ආවොත් ඔබ ෂේප් එකේ ටොපික් එක වෙනස් කරපන්. පොඩි ජෝක් එකක් කරලා ඒකට මූණට හිනාවක් දීපන්. මම මෙච්චර වෙලා කියපු ඒ වැරදි ටික ඔබ මෙච්චර කල් කරා නම් ඒ දේවල් අදම නවත්තපන්. මෙච්චර කල් ඔබ මෙසේජ් කරේ එහෙමනම් උඹට රිප්ලයි එකක් නැති වෙන එක උඹගේ පෙනුමවත් උඹගේ පෞරුෂයවත් අවුලක් නෙමෙයි. ඔබ මෙසේජ් කරපු විදිය අවුලක්. ඒකකින් රිප්ලයි එකක් ගන්න පුළුවන් විදිය ඒක ක්‍රමයක් මම ඔබට කියලා දෙන්න. ඔබ මෙසේජ් එකක් දාන්න ඕනේ ඒ කෙල්ලට රිප්ලයි එකක් නොදා ඉන්න බැරි වෙන විදියට. ඒ කියන්නේ ඔබ මුලින්ම ඒ කෙල්ලගේ කවුන්ට් එක පොඩ්ඩක් අධ්‍යයනය කරා. ඒ කෙල්ල කැමති මොන වගේ දේවල් වලට, කෙල්ල යන්න කැමති මොන වගේ තැන් වලටද, කෙල්ලගේ යාළුවෝ මොන ලෙවල් එකේද, කෙල්ල මොන ලෙවල් එකේ ඉන්න කෙල්ලෙක්ද කියන එක ඔබ පොඩි අයිඩියා එකක් ගනින්. එහෙම අරගෙන ඒ කෙල්ලට ගැළපෙන විදිය මෙසේජ් එක ඔබ දාන්න ඕනේ. ඒ කෙල්ලට පොඩි කුතුහලයක් වගේ ඇති වෙන දේක් කෙල්ල කියන්නේ උන්ට කුතුහලයක් ඇති වුණොත් ඒක මොකද්ද කියලා දැනගන්න එක ඉවසිල්ලක් නැති જાතියක්. ඔබ නිකමට මේ වගේ මෙසේජ් එකක් දැම්මොත් ඔයා දන්නවද මට ඔයාගේ මාර වැඩක් අහු වුණා. අර වැඩේ නම් පට්ට අවුල් වුණේ. අර වගේ මෝඩ වැඩ ආයෙ කරන්න එපා.
ඒ වගේ මෙසේජ් එකක් දැම්මොත් කෙල්ලට අර වැඩේ මොකක්ද කියලා කුතුහලයක් එනවා. එහෙම නැත්නම් නිකමට I'm sorry කියලා එවන. එතකොට කෙල්ලට සැකයක් එනවා ඇයි මූ sorry කිව්වේ කියලා. ඔබ මෙසේජ් කරද්දී ආමන්ත්‍රණය කරන dear කියන කැලේ use කරන්න එපා. ඒක මහර common. මේ වගේ මෙසේජ් කර feel වෙන්නේ නැහැ. මෙසේජ් කරනකොට නම use කරපන්. නමෙන් කතා කරාම ඒක මාර විදිහට feel වෙනවා. නිකමට හිතපන් මෙහෙම සෙව්වන්දි අර වැඩේ නම් මාර අවුල් වෙන්නේ. වගේ මෙසේජ් එකක් යවුවම ඒ කෙල්ලට ඒක මාර feel වෙනවා. ඔබව ටිකක් ක්ලෝස් වගේ හැඟීමක් දැනෙනවා. විශේෂම දෙයක් තමයි ඔබ මෙසේජ් කරලා ඔබේ මෙසේජ් එක ඒක ගියතින් සීන් වෙලා නැත්නම් තව දවසක් දෙකක් බලලා මෙසේජ් එකක් දැම්මට කමක් නැහැ. මොකද ලංකාවේ කෙල්ලන්ට දවසකට එන මෙසේජ් ටොගිත් එක බැලුවම එහෙම මෙසේජ් එකක් මගහැරෙන එක ටිකක් සාමාන්‍යයි. හැබැයි දෙකින් දිගටම නම් මෙසේජ් කරලා කරදර කරන්න යන්න එපා. එහෙම වුණොත් තමාර කලින් කිව්ව වගේ කමෙන්ට් ෆිට් එකක් හදාගන්න පොඩි ට්‍රයි එකක් දීපා. හැබැයි මේ මොනම වෙලාවකවත් ඔබ පැණියෙක් කියලා නම් පේන්න අරින්න එපා. කෙල්ලෝ පැණියන්ට නම් කැමති නැහැ. ඔබ මෙසේජ් කරගෙන එන්නේ ලව් සීන් එකකට කියලා නම් මුලින්ම පෙන්නන්න එපා. එහෙම වුණාම අනිවාර්යයෙන්ම ගණන් ඉස්සෙනවා. ඔබ මුලින් යාළුවෙක් වගේ නෝමල් මෙසේජ් කරපන්. නිකන් ෆ්‍රෙන්ඩ්ෂිප් එකට අඳුරගන්නවා වගේ. ෆ්‍රෙන්ඩ්ෂිප් එකට ආවම පස්සේ ඔබට ටාගට් එකට යන්න පුළුවන්. හැබැයි ෆ්‍රෙන්ඩ්ෂිප් එක මචං ලෙවල් එකට යන්නේ නැතුව කන්ට්‍රෝල් කරගන්න ඔබට පුළුවන් වෙනවා. එයා ෂෙයා කරන පෝස්ට් ගැන චැට් එකේදී ලොකුවට එයාගෙ කතා කරන්න යන්න එපා. එයාට හරිදීව ෂෙයා කරන්න එපා. අනේ ෂෙයා කරපිට අයින් කරන්න. ඒ වගේ නීති දාන්න යන්න එපා. ඔබ ඔන්ලයින් ඉඳලා රිප්ලයි නොකර හිටියොත් හරි මෙසේජ් පරක්කු වෙද්දී හරි කෙල්ලට ගොඩක් අවුල් යනවා නම් ඔන්න කෙල්ල ලෙවල් එක පාස් කරලා උඹගේ ළඟට ඇවිල්ලා උඹ ගෝල් එකට ටික ක්ලික්යි. අන්න එතනට ආවා කියන්නේ එතනින් එහා උඹට ගේමක් නැහැ. සමහර වෙලට මේ දේවල් කරලත් වැඩි හරි ගියේ නැත්නම් එක්ක ඔය කෙල්ල ඇත්තටම උඹට කැමති නැහැ. නැත්නම් මේ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා. නැත්නම් උඹ සෝෂල් මීඩියා එකේ පෙන්නගෙන ඉන්න උඹගේ ඉමේජ් එක ටික කවුරු අපි කොහොමද කෙල්ලෙක් ආකර්ෂණය වෙන විදිහට සෝෂල් මීඩියා වල අපේ ඉමේජ් එක හදාගන්නේ. ඒක හරියටම කරන විදිය ගැන මම ඊළඟ වීඩියෝ එකකින් උඹලට කියලා දෙන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ channel එක. උඹට හිතන දේ පහලින් comment එකක් දාන්න ඵලයන්. හැමෝටම good luck.